මැහුම් මිත්‍රුවී මගේ YouTube නාලිකාවට අදත් ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන විත් තියෙන්නේ මැහුම් ඉගෙන ගන්න කෙනෙකුට විතරක් නෙවෙයි, ඕනම කාන්තාවකට ගොඩාක් වැදගත් වෙන දෙයක්. මුලින්ම මම ඔයාලගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්. ඔයාලා කඩේට ගිහින් අලුතෙන් බ්‍රා එකක් මිලදී ගන්න ගියාම ඔයාලේ බ්‍රා එකේ සයිස් එක තීරණය කරන්නේ කොහොමද? ඔයාලගේ පපුවට මිම්ම අනුවද? ගොඩක් දෙනා නොදැනුවත්කමින් කරන වැරැද්දක් තමයි මේක. ඉතින් ගොඩක් දෙනා හිතන්නේ තමන්ගේ පපුව වටමින්ම අඟල් 30යි නම් ඔයා මිලදී ගන්න ඕනේ බ්‍රා එකේ සයිස් එකත් අඟල් 30ක් කියලා. අද මම මේ වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙන්නම් තමන්ගේ පපුව වටමින්ම විතරක් නෙවෙයි බ්‍රා එකක් මිලදී ගද්දී අපිට තවත් මිම්මක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ මිමි දෙකම යොදාගෙන අපි කොහොමද අපේ ඇඟේ හැඩයට හරියටම හරියන නිවැරදි බ්‍රා එකක් තෝරගන්නේ කියලා. මුලින්ම ඔයා ටේප් එක අරගෙන මෙන්න මේ විදිහට පපුව අඩිය වට මිම්ම මනින්න ඕනේ. ඉතින් මැහුම් කරන කෙනෙක් නම් ඔයා මේ වෙන විටත් දන්නවා මේ දේවල් කරන්න ගොඩක් පහසුයි කියලා. ඒ මිම්මට අපි බෑන්ඩ් සයිස් එක කියලා කියනවා. ඊට පස්සේ අපි මේ විදිහට පපුවේ උසම ස්ථානයට ටේප් එක දාලා පපුව වට මිම්ම හෙවත් බස් සයිස් එක මේ විදිහට මැනගන්න ඕනේ. ඉතින් ඒ විදිහට මැනගත්ත මිම්ම සහ අපි කලින් මැනගත්ත බෑන්ඩ් සයිස් එක යොදාගෙන අපි කොහොමද අපේ බ්‍රා එකේ සයිස් එක හොයාගන්නේ? මෙන්න මේ විදිහට තමයි ඒක කරගන්නේ. සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ගේ පපුව අඩිය මිම්මට වඩා පපුව වට මිම්ම ප්‍රමාණයෙන් වැඩි. ඒ නිසා අපි මෙහිදී කරන්න ඕනේ පපුව වට මිම්මෙන් පපුව අඩිය මිම්ම අඩු කරන එක. උදාහරණයක් විදිහට පපුව වට මිම්ම අඟල් 36ක් කියලා හිතුවොත් පපුව අඩිය මිම්ම 33ක් කියලා හිතුවොත් 36න් 33ක් අඩු කළාට පස්සේ උත්තරේ විදිහට අපිට 3ක් තමයි ලැබෙන්නේ. ඉතින් මේ සියලුම දේවල් අපි අඟල් වලින් තමයි මැනගෙන තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි බලමු දැන් මේ අප පිළිතුරට අනුව අපිට ගැලපෙන බ්‍රා සයිස් එක මොකක්ද කියලා. සාමාන්‍යයෙන් බ්‍රා සයිස් එකක් තෝරගැනීමේදී අපේ පෑන්ට් සයිස් එක අනුව තමයි බ්‍රා එකේ සයිස් එක අපි තෝරගන්නේ. ඒ කියන්නේ අපි පපුව වට අඟල් 36යි කියලා හිතුවොත් අපේ පපුව අඩිය වට අඟල් 33යි කියලා හිතුවොත් අපි පපුව අඩිය වට මිම්මට අනුව තමයි අපේ බ්‍රා එක තෝරගන්න ඕනේ. ඉතින් මේ ගැන දැනුවත් වෙලා නැති ගොඩක් දෙනෙක් මේ වගේ අවස්ථාවල කරන්නේ පපුව වට මිම්ම අඟල් 36යි නිසා 36 සයිස් බ්‍රා එකක් තමයි තෝරගන්න අදහස් කරන්නේ. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. මේ උදාහරණයට අනුව නම් අපි මෙහිදී මේ වගේ අවස්ථාවකදී තෝරා ගන්න ඕනේ බ්‍රා එක තමයි අඟල් 33ක් අපේ පපුව අඩිය වට මිම්ම තියෙන්නේ. එතකොට අපි අඟල් 33 සයිස් බ්‍රා අපිට මිලදී ගන්න නැහැ. 34 බ්‍රා එකකට තමයි අපි යන්න ඕනේ. ඒ විදිහට අපි බ්‍රා සයිස් එක තෝරගත්තට පස්සේ ඔයාලට මතක ඇති අපි ඒ ගණනය කරපු කොටසේ ඉතිරි වුණා යම්කිසි ප්‍රමාණයක්. ඉතින් අපේ උදාහරණයේදී නම් අපිට අඟල් 3ක් තමයි ඉතිරි වුණේ. අන්න ඒ ඉතිරි වෙන ප්‍රමාණය අනුව තමයි අපි අපේ කප් සයිස් එක තීරණය කරන්නේ. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. දැන් මේ උදාහරණයේ විදිහට අපිට අඟල් 3ක් තමයි ඉතිරි වෙලා තියෙන්නේ. එතකොට මෙතන මේ වගුව අනුව අපිට අඟල් 3ක් ඉතිරි වුණාට පස්සේ C කියන කප් සයිස් එක තමයි හරියන්නේ. ඉතින් ඔයාලට මේ දෙකේ වෙනස අඟල් 2ක් වුණොත් B කියන සයිස් එක තමයි හරියන්නේ. ඒ වගේම අඟල් 4ක් වුණොත් D කියන සයිස් එක තමයි හරියන්නේ. එතකොට අපි මේ හදාගත්තු මිමි වලට අනුව අපිට හරියන්නේ අඟල් 33ක් මේකේ බෑන්ඩ් සයිස් එක තිබුණු නිසා. ඒ නමුත් අඟල් 33 අපිට බ්‍රා සයිස් එකක් විදිහට මිලදී ගන්න නැති නිසා අපි 34 සයිස් එකට ගිහාම අපිට මේකේ ඉතිරි වෙලා තියෙන අඟල් 3ට අනුව අපිට මිලදී ගන්න වෙන්නේ 34 C කියන බ්‍රා එකක්. ඉතින් ඒ විදිහට ඔයාටත් පුළුවන් ඔයාගේ පපුව වට මිම්මෙන් ඔයාගේ පපුව අඩිය වට මිම්ම අඩු කරලා එන පිළිතුර මෙන්න මේ වගු වලට ආදේශ කරගෙන ඔයාට ගැලපෙන බ්‍රා සයිස් එක හරියටම තෝරගන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ශරීරයට හරියටම ගැලපෙන බ්‍රා එක තෝරගන්න. අපි ශරීරයට හරියටම ගැලපෙන බ්‍රා එකක් ඇන්දේ නැත්නම් අපිට ඒකෙන් සිද්ධ වෙන අපහසුතා ගොඩාක් තියෙනවා. ඉතින් ඒව තමයි අපි අපේ ශරීරයේ ප්‍රමාණයට වඩා විශාල බ්‍රා එකක් ඇන්දොත් එහෙම අපිට කොන්දේ හා උරහිසේ අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපේ බ්‍රෙස්ට් එක එල්ලා වැටීමේ වේගය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම අපි ඇඳුම ඇඳට පස්සේ ඇඳුමේ කිසිම හැඩයක් පේන්නේ නැහැ. මොකද තනින් තනින් සිදුරු වගේ ඉඩ තියෙන නිසා අපිට අපේ ශරීරයට නියමිත හැඩයක් ලබා ගන්න අපහසු වෙනවා.
අපේ ශරීරයට වඩා ප්‍රමාණයෙන් කුඩා බ්‍රා එකක් අඳින එකත් අපේ ශරීරයට විවිධ අපහසුතා ඇති වෙනවා. ඒවා තමයි අපේ කොන්ද සහ උරහිසට ඒ ස්ට්‍රැප් ඒ පටි හිරවීම නිසා අපහසුතා ඇති වෙනවා, වගේම තුවාල වීම පවා සිද්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව ඇති වෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අනවශ්‍ය විදිහට මේ ඇඳුම ශරීරයට තදවීම නිසා ලේ ගමනාගමනයටත් බාධා ඇතිවීමෙන් අපිට විශාල කරදරවලට මුහුණ පාන්න වෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම මග අරගන්න අපි මම මෙන්න මේ කියලා දීපු විදිහට තමන්ගේ ශරීරයට හරියටම ගැලපෙන බ්‍රා එක නිවැරදිව තෝරගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඒක තමයි මම වීඩියෝ එකේ මුලදිනුත් කිව්වේ, මේක මැහුම් කරන කෙනෙකුට විතරක් නෙවෙයි මේ ලෝකේ ජීවත් වෙන ඕනම කාන්තාවකට වැදගත් වෙන දෙයක් කියලා. බ්‍රා ගැන ගත්තහම අපි ඒක පාවිච්චි කරන අවස්ථාවනුව, අපි ඒක පාවිච්චි කරන කාර්යයනුව බ්‍රා වර්ග අති විශාල ප්‍රමාණයක් වෙළඳපළේ දකින්න තියෙනවා. ඉතින් ඒ දේවල් ගැන මම අද මේ වීඩියෝකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද මට ප්‍රධාන වශයෙන් මූමනාව තිබුණේ මේ ප්‍රධාන කාරණාව ඔයාලට කියලා දෙන එක තමයි. ඒ වගේම ඔයාලට මම අවසාන වශයෙන් තවත් දෙයක් මතක් කරන්නම්. මගේ channel එකට දවසින් දවස අලුතෙන් ගොඩාක් දෙනා එකතු වෙනවා. ඉතින් ඒ ආගේ දැනගැනීම සඳහා තමයි මම මේ දේ නැවත වතාවක් කියන්න හිතුවේ. මැහුම් විත්‍රුවේ මගේ YouTube නාලිකාවට ගිහින් ඔයාලට බැලුවොත් මම කරලා තියෙන 200කට ආසන්න වීඩියෝ ප්‍රමාණයක් දැනට කරලා තියෙනවා. ඉතින් ඒ දේවල් බලන්න පුළුවන්. මේ ඔයාලට පේන විදිහට මම බ්‍රා එකක් කපා ගන්න විදිහ සහ මසා ගන්න විදිහ වෙන වෙනම වීඩියෝ දෙකක් යටතේ බොහොම පැහැදිලිව කරලා තියෙනවා. ඉතින් ඔයාලා ස්වයන් රැකියාවක් විදිහට කරන්න පටන් ගන්න කෙනෙක් නම් ගොඩක් පහසුවෙන් මේ බ්‍රා පැටර්න් එක ඔයාලට මහ ගන්න පුළුවන්. ඒ වගේම මේක ගොඩාක් ලේසියෙන් ඔයාලට කරගන්න පුළුවන්, කිසිම තැනක් වරදින්නේ නැතුව. ඒ නිසා අනිවාර්යෙන් ඒ දේත් බලලා ඒ බ්‍රා එකත් මහලා බලන්න කියලාත් ඔයාලට මේ වෙලේ මතක් කරනවා. ඒ වගේම ඔයාලා වෙළඳ සැලකට ගිහිල්ලා බ්‍රා එකක් මිලදී ගන්න ගියොත් ඒ වියදම් කරන මුදලට ඔයාලට මේ විදිහට බඩු ටික අරගෙන ගෙදර බ්‍රා දෙකක් මහ ගන්න පුළුවන්. ඉතින් ගොඩාක් වාසි දෙයක් තමයි මේ බ්‍රා එකක් මහ ගන්නවා කියන එක. ඔයාලට ඒක කරලම් බලන්න වෙනවා මම කියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියලා. ඉතින් ඔයාලා මේ දකින විදිහට මම මගේ channel එකේ ස්වයන් රැකියා පාඩම් මාලාවක්ම කරලා තියෙනවා. ඒ වගේම තව වීඩියෝ ගොඩකුත් මේ channel එකේ තියෙනවා. ඉතින් ඒ දේවලුත් ගිහිල්ලා ඔයාලට බලලා යම්කිසි දැනුමක් එකතු කරගන්න කියලාත් මම මතක් කරනවා. ඒ වගේම අවුරුදු 1 සිට පුංචි දුවලට ගවුම් මහන බ්ලොග්ස් ටිකත් මම මේ විදිහට වීඩියෝ 6ක් 7ක් යටතේ ඔයාලට අරගෙන ඇවිත් තියෙනවා. ඉතින් ඒ දේවලුත් බලලා ඔයාලගේ කටයුතු වලට ඒ දේවල් සම්බන්ධ කරගන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් අවසන් කරන්න තමයි දැන් සූදානම් වෙන්නේ. ආයෙත් ඉක්මනින්ම වටිනා වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බෙන්න එන්නම්. අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැම දිනෙකම සතුටින් ඒ වගේම පරිස්සමින් ඉන්න.